ලංකාවේ නැගෙනහිර පළාතට අයිති ප්‍රධාන දිස්ත්‍රික්කයක් වන ත්‍රිකුණාමලය ආකර්ශනීය සංචාරක ස්ථාන රාශියකින් යුක්තයි. ත්‍රිකුණාමලය නගරයේ අවට වගේම එයින් බොහොම ඈතට වන්නටත් මේ වගේ සංචාරක ස්ථාන දැක ගන්න පුළුවන්. පාරිසරික ඓතිහාසික පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන ඒ වගේ ප්‍රධාන සංචාරක ස්ථාන කීපයක් ගැනයි අපි අද කතා කරන්නේ. මේ ස්ථාන එකිනෙකක් ගැන වැඩි විස්තර ශ්‍රී ලංකා අන්ලොක් තුලින් පසුවට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ත්‍රිකුණාමලයේ නාවික තටාකාංගණයේ විත පැමිණෙන සංචාරකයන්ට වරාය ඇතුළත බෝට්ටු සවාරියක නැවුම් අත්දැකීමක් ලබන්නට අවස්ථාව සලසා දී තිබෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. ඔවුන්ගේ දැඩි ආරක්ෂාව හා උපදෙස් මත සිදු කරන මේ සංචාරය සඳහා නාවික තටාකාංගණයේ විත ඇතුළුවීමේදී නාවික හමුදාවේ පූර්ණ අනුමැතියක් ලබා ගැනීමද අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. නැංගුරම්ලා ඇති නෞකාවන් මෙන්ම ප්‍රීමා කර්මාන්ත ශාලාව, ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාව, වරාය තුල පිහිටි විශාලතම දූපත වන සෝභ දූපතත් මේ සංචාරය අතුරුතුරදී දැක ගන්න පුළුවන්. ත්‍රිකුණාමලයේ ලෝකේ ඉතාම ප්‍රසිද්ධ ස්වාභාවික වරායන් අතරින් එකක්. කොට්ටියාර් බොක්ක ඇතුළත පිහිටලා තියෙන වරාය ඉතාම ආරක්ෂාකාරී එකක් හැටියට ඈත අතීතයේ ඉඳලම ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. නාවික තටාකාංගණයේ ඇතුළත හුට් ටවර් කියන ස්ථානයේ පිහිටලා තියෙන නාවික කෞතුකාගාරය නාවික තටාකාංගණයට පිවිසුම් දොරටුවේ ඉඳලා කිලෝමීටර් 4ක විතර දුරකනුයි පිහිටලා තියෙන්නේ. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා සමයේදී භාවිත වූ පැරණි අවියායුධ, යුද සමයේදී LTTE ත්‍රස්තවාදීන්ගෙන් අත්පත් කරගත් අවියායුධ හා ආම්පන්න ආදියත් ඇතුළත්ව ලංකා නාවික හමුදා ඉතිහාසයේ විදහා දැක්වෙන දේ බොහොමයක් දැකගත හැකි මේ කෞතුකාගාරයේදී. ත්‍රිකුණාමලිය වෙරළ තීරයත් පිට්ටනියත් පහු කරගෙන ෆෝට් ෆෙඩ්‍රික් බලකොටුවට ඇතුළු වෙලා ටික දුරක් යද්දී වන්පසින් දැක ගන්න ලැබෙනවා ගෝකන්න විහාරය. පරණ විහාරය මහසෙන රජතුමාගේ කාලයේ ඉදිකරපු බවයි විශ්වාස කරන්නේ. පස්සේ කාලේ රාජ්‍ය අනුග්‍රහය ලැබපු විහාරය පෘතුගීසි පාලන කාලයේදී විනාශ කළ බව සඳහන් වෙනවා. විහාරයේ තියෙන පර්වතයේ මුදුනේ ඉඳලා ඈතින් ඈතට විහිදෙන නැගෙනහිර දිග මුහුදේ සුන්දරත්වය දැක බලා ගත හැකි. තිරුකෝණේශ්වරම් එහෙමත් නැත්නම් කෝණේශ්වරම් දේවාලය ෆෙඩ්‍රික් කොටුව ඇතුලේ ස්වාමිගල මුදුනේ පිහිටලා තියෙන ශිව දෙවියන් වෙනුවෙන් කැප කළ මහා දේවාලය. ඉතාමත්ම සුන්දර පරිසරයක පිහිටලා තියෙන මේ දෙවොල ලංකාවේ පමණක් නොවේ ඉන්දියාවේ පවා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන ස්ථානයක්. ඒ වගේම මේ ස්ථානයේ ඉතිහාසය රාවණා යුගයේ දක්වා දිවියන බවටත් ජනප්‍රවාද පවතිනවා. අලුත් ඉදිකිරීම් බොහොමයකුත් එක්ක අද මෙහි දැක ගන්න ලැබෙන්නේ බොහොම අලංකාර දේවාලයක්. Thank you.
මේ කෝවිලට නුදුරින් ස්වාමිගල මුදුනේ ඉඳලා මහ මුහුද දක්වා එක එල්ලී බෑවුම් වන මහ ප්‍රපාතය ලවර්ස් ලීප් කියලා හඳුන්වනවා. ඒ එක්තරා ජනප්‍රවාදයකුත් එක්ක කින්නියා වෙරළ තීරය ත්‍රිකුණාමලයේ සංචාරයට එන බොහෝ දෙනා නිදහසේ විනෝදයෙන් කාලය ගත කරන තැනක්. නොගැඹුරු වගේම රළු නොවු මුහුද නිසා ස්නානය සඳහාත් බොහෝ සංචාරකයන් මෙහි පැමිණෙනවා. මීටර 396ක දිගින් යුක්ත කින්නියා පාලම පාලම ඉදිකරන්නට කලින් ත්‍රිකුණාමලයත් කින්නියාවත් අතර කලපුව හරහා යන්නට සිදු වුණේ පාලම් පාරු මගින්. ලංකාවේ දිගම පාලම් අතරින් ප්‍රධාන තැනක් හිමිවන කින්නියා පාලම ත්‍රිකුණාමලයේ ඉඳලා කිලෝමීටර් 12ක විතර දුරකුණුයි පිහිටලා තියෙන්නේ. ත්‍රිකුණාමලයේ ඉඳලා කිලෝමීටර් 42ක් විතර දකුණු දිශාවෙන් පිහිටලා තියෙන සීරවිල මංගල රජ මහා විහාරය ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී ලලාට ධාතුන් වහන්සේ නිදන් කොට ඉදිකළ මහා සෑය. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාත් කකුසඳ කෝණාගම හා කාශ්‍යප බුදුරයන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාත් නිදන් වූ මහා පුණ්‍ය භූමියක් හැටියටයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයේ ලැබූ තැනක් හැටියට විශ්වාස කරනවා මේ භූමිය. කවන්තිස්ස රජතුමා විසින් මේ ස්ථානීය මහා රහතන් වහන්සේලා වෙනුවෙන් අංග සම්පූර්ණ විහාරයක් කර වූ බවත් විහාරයට ගම්බිම් විශාල ප්‍රමාණයක් පූජා කළ බවත් ඉතිහාසයේ සඳහන්. අතීත ඉදිකිරීම් වල නටබුන් රාශියක් අදත් සේරිවිල රජමහා විහාර භූමියේ දැක ගන්න ලැබෙනවා. ත්‍රිකුණාමලයට දකුණින් ත්‍රිකුණාමලයේ ඉඳලා කිලෝමීටර 50කට ආසන්න දුරකින් ලංකාවේ නැගෙනහිර විරළි පිහිටලා තියෙන ලංකාපටුන අතීතයේදී වෙළඳ වළායක් හැටියට ප්‍රසිද්ධියට පත් වුණු ස්ථානයක්. නැගෙනහිර පැත්තෙන් මහමෝදිනුත් බටහිර පැත්තෙන් කලපුවෙකනුත් වට වුණු ගල් පර්වතයක් මත අතිශයින් සුන්දර පරිසරයක පිහිටි ලංකාපටුන ශ්‍රී සමුද්දගිරි රජ මහා විහාරය. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වාම දළදාව වඩමවාගෙන හේමමාලා කුමරිය හා දන්ත කුමරු දඹදිව සිට පැමිණ ගොඩබසින ලද ස්ථානයේ මේ බවයි ඉතිහාසයේ කියවෙන්නේ. ඒ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ දවසේදී අනුරාධපුර යුගයේදී ලංකාපටුනේ විහාරයක් තිබු බව තමයි පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් සොයාගෙන තියෙන්නේ. ඒ යුගයට අයිති බව කියන දාගබක පේසාව, පියගැටපිල, ගොඩනැගිලි පාදම් ආදී අදටත් ඉතිරි වෙලා තියෙනවා. ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ සංචාරය කරන අයට යන්න පුළුවන් විශේෂ ස්ථානයක් තමයි කන්‍යා උන්මතුරුලින්. ත්‍රිකුණාමලයේ අනුරාධපුරට පාරේ ගිහිල්ලා ප්‍රධාන පාරෙන් හැදලා කිලෝමීටරයක විතර දුරක් අතුරු පාරක යන්න ඕනේ කන්‍යා උණුමතුරුලින් බලන්න. මේ ස්ථානයේ උණුමතුරුලින් හතක් දැක ගන්න ලැබෙනවා. මේ උණුමතුරුලින් එක්ක බැඳුණු ජනප්‍රවාද අතරින් බොහොමයක් සම්බන්ධ වෙනවා රාවණ රජතුමන්ට. වෙනස් උෂ්ණත්වයන්ගෙන් යුක්තව එකිනෙකට ආසන්න පිහිටලා තියෙන මේ උණුදියලින් හතේ ජලයෙන් රෝග සුව කිරීමේ හැකියාව ඇති බව තමයි විශ්වාසය. විශේෂයෙන්ම චර්ම රෝගවලට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් විදිහට සැලකෙනවා මේ ලිං වල ජලය. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන වැදගත්ම බෞද්ධ සිද්ධස්ථානයක් තමයි වෙල්ගම් වෙහෙර. දීවානම්පියතිස්ස රජ සමය දක්වා මේ ඉතිහාසීය දිව්‍යන බව කියවෙනවා. විහාර කර්මාන්තයේ කාවන්තිස්ස රජ සමය සිදු වූ බවත් බාහත්‍ය දෙවන අග්බෝ පළවෙනි විජේබාහු පළවෙනි පරාක්‍රමබාහු ආදී රජවරුන්ගේ යුගවලදී විහාරයේ දියුණුව පිණිස කටයුතු කළ බවත් ඉතිහාසයේ සඳහන්. සොලි ආක්‍රමණ හමුවේ මේ විහාරයට හානි සිදු නොවුනේ අවට දෙමළ බෞද්ධයන් සිටින සබවත් කියවෙනවා. දෙමළ බසින් කළ සෙල්ලිපි විහාර භූමියෙන් හමුවීමත් විශේෂත්වයක්. පිළිම ගෙවල්, දාගැබ්, පොකුණු, මුරගල්, කොරවක්ගල්, ආරක්ෂිත බැමි, පිවිසුම් දොරටු ආදී නටබුන් ඇතුළු තවත් බොහෝ නටබුන් විහාර භූමියේදී අදටත් දැක ගන්න ලැබෙනවා. Thank you.
නිලාවැලි මුහුදු තීරය නොගැඹුරු නිසාත් රළු හා ප්‍රචණ්ඩ නොවු දියරළි නිසාත් සුදෝසුදු වැලි තලාවන් නිසාත් දියනෑම පිහිනීම සඳහා බොහෝ දිනක් යන දැකුම් කළු වෙරළ තීරයක් නිලාවැලි වෙරළ තීරයේ ඉඳලා විනාඩි 20ක විතර බෝට්ටු ගමනකින් පස්සේ ළඟා වෙන්න පුළුවන් පරවි දූපතට දූපත අද ජාතික උද්‍යානයක් ගල් කුළු කොරල් පරවලින් වටවුණු සුන්දර ස්ථානයක් සුදු වැලි තලාවන් සහිත නොගැඹුරු මුහුදු තීරයත් කොරල් පරවල මෙන්ම විසුතුරු මසුන්ගේද අලංකාර දර්ශනය සංචාරකයන්ට අමතක නොවන අත්දැකීමක් එකිනෙකට ආසන්නේ දූපත් දෙකක් දැක ගන්න ලැබෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාවයි උද්‍යානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ත්‍රිකුණාමලයේ ඉඳලා කිලෝමීටර 45ක විතර දුරින් තිරියාය ගම්මානයේ තියෙන ගිරිහඬු සෑය පුරාවිද්‍යා ස්ථානය. බලන්න යන්න තියෙන්නේ ත්‍රිකුණාමලයේ පුල්මුඩේ මාර්ගයෙන්. ලංකාවේ නැගෙනහිර පළාත පිහිටලා තියෙන පැරණිතම බෞද්ධ සිද්ධස්ථානය හැටියටත් මේ ප්‍රසිද්ධයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්ට ලබා දුන් කේශ ධාතුන් නිදන් කරලා මේ ස්ථානයේ දාගබක් කර වූ බවයි ඉතිහාසය සඳහන් වෙන්නේ. इवागेम पोलोन्नारु हा मेदिरिगिरी हेरुनहम लंकावे अनेक प्रधानतम वटदागे पिहिटला तियेन्ने तिरियाये तुरुवदुलिन गवसीगत् वनांतरेक उस्बिमक् मत पिहिटला तियेन गिरिहांडु सैय अवट गल्कनु पियगटपिल मुरगल् पोकुणु आदि तवत् नटबुं राशियक् दकगन्न लबेनवा इवागेम वनांतरे अतुले कटारम सहित गल्लिन पिहिटला तियेनवा कंद पामुल पोकुणु असल गल्पालमक नटबुं अदटत् दकगन्न पुलुवन्